ලී බඩුව කියන්නේ මිලෙන් නඩු දෙයක් නෙවෙයි. ඒ වගේම මේක සංගවා තබන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම මේක නිතර පාවිච්චි කරන දෙයක්ුත් නෙමෙයි. නිතර පාවිච්චි වෙන දකින්න තියෙන මිලෙන් වැඩි දෙයක් වෙන ගෘහ භාණ්ඩ මිලදී ගන්නට කලින් ඔබ මොනවද සිතිය යුත්තේ? ලී බඩු කඩේට ගිහින් තියෙන එකක් අරන් එනවා තරම් සුළුෙන් ඒ ගැන හිතාගෙන ඉන්නවා නම් මේ ලිපි අනිවාර්යෙන් කියවන්න ඕනේ. ඒ ලී බඩුව කියන්නේ ඔබට කොතරම් මිල මුදල් තිබුණත් කිසිම මොහොතක හිතු මතයට මිලදී ගත යුතු දෙයක් නොවන නිසායි. පළවෙනියටම මිල ලී බඩුවේ ප්‍රයිස් ටැග් එක අතිශය වැදගත්. ඒ ඕනෑම ගෘහ භාණ්ඩයකදී වගේම ලී බඩුවකදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ තෝරා ගන්න ලී බඩුවේ මිල ඔබට දරන්නට හැකි එකක් විය යුතුයි. එසේම ඔබ ගෙවන මිලට ලී බඩුවේ උපයෝගීතාවය සහ ලී බඩුවේ ගුණාංග වටිනවද? ඒක ගැනත් බලන්න ඕනේ. එසේ පෙර ලී බඩුවක් ඔබේ අවශ්‍යතාවය යටතේ නිමවීම යන ක්‍රම දෙකෙන් ඔබට වාස කුමක්ද යන්න තීරණය කරන්නත් ඕනේ. අනෙක් අනිවාර්ය සාධකය වෙන්නේ ලී බඩුව සම්බන්ධයෙන් අදාළ වෙළඳසැල ලබා දෙන වගකීම. එහි කල්පැවත්ම ගැන අදහසක් ගන්නට ඔබට ඒ ප්‍රයෝජනවත් වෙයි. අවශ්‍යතාවයට සරිලන්න. ලී බඩුව ඔබේ අවශ්‍යතාවයට සරිලන්න සහ සෑහෙනට මිලදී ගැනීමත් යෝග්‍යයි. ඒ මෙසේ පැහැදිලි කරන්න පුළුවන්. බොහෝ දෙනෙකුට කෑම මේසෙට විලාසිත අධික පුට තබා තිබුණත් කෑම මේසය යන මිනිසුන් සතුටින් ආහාර ගන්න තැනක් විය යුතු නිසා එහි තබා ඇත පුටු වඩාත් සුවපහසු විය යුතුයි. ඒ වගේම ඔබට ඇත්තේ කුඩා නිවසක් සහ ඔබේ නිවසේ සිටින්නේ තිදෙනෙක් පමණක් නම් අමුත්තන් පැමිණි කල ඔවුන්ට සෑහෙන ලෙසින් 6 දෙනෙකුට සරලන කෑම මේසයක් මිලදී ගන්න ඕනේ. පිරිසුදු කරන්නට පහසු ගෘහ භාණ්ඩ තෝරා ගැනීමත් අනාගතයට පහසුවක් වේ. විවිධ අවශ්‍යතා වලට ඔබ ගෘහ භාණ්ඩ වෙනුවෙන් වෙන් කරන මිලට අනුව වැඩි ප්‍රයෝජනයට ගන්න නම් ඔබට ගෘහ භාණ්ඩ වලින් වෙනත් උපයෝගිතා සිටින ලෙසින් භාවිතා කරන්න ඕනේ. උදාහරණයක් විදියට ඔබ සාලේ පැරණි කාලයට අයත් පැරණි හැඩයෙන් යුතු ශක්තිමත් ඇඳක් තිබිය හැකි නම් හදිසි අවස්ථාවකදී කෙටි නිින්දකට තරමකට ඇලවි රූපවාහිනී නරඹන්නට නිවසට පැමිණෙන මිතුරන් සිව් දෙනෙකුට පමණ සුවපහසු හිඳින නැටේ ප්‍රයෝජනවත් වේ. ඒ වගේම මේ වන විට වෙළඳ පොලේ ඇති ඇකිලිය හැකි ගෘහ භාණ්ඩද එලෙස විවිධ අවශ්‍යතා වෙනුවෙන් තෝරා ගන්න පුළුවන්. ඔබේ නිවස නිතරම දාන මාන ආදී සිදු කරන තැනක් නම් ඊට සරණ ලෙස එක හා සමාන පුටු මිලදීගෙන තිබීම ඔබේ පහසුවට හේතුවක් වෙනවා. ඊළඟට හිඩැස්. මේ යම් තරමකට මනෝමූලික කාරණා. හිඩැස් අපේ මනසට කොතරම් සැනසීමක් ගේනවද? ගෘහ භාණ්ඩ පිරීගත් නිවසකට වඩා දකින දකින අත ඉඩ ඇති නිවසක ඔබේ මනසට කොතරම් සුවදායක බවක් තියෙනවද? ඒ නිසාම ඔබේ නිවසට ලස්සන වූ පමණින් ගෘහ භාණ්ඩ එක්කර ගැනීමෙන් වැළකෙන්න. ඔබ පෙර සැලසුම් කර ඔබේ නිවස ඉදිකරද්දීම හෝ පසු ඒවා කොන්ක්‍රීට් වලින් සැකසීමෙන් ඔබට මුදලත් ශ්‍රමයත් ඉතිරි කරගන්න පුළුවන්. නමුත් ඒ බොහෝ දුරදිග බල සිදු කළ යුතු දෙයක් වන්නේ ඔබට අනවශ්‍යය හැඟුණු විට කොන්ක්‍රීට් බිඳ දැමීම සුළුපටු යමක් නොවන නිසායි. ඊළඟට මිනුම් දෙවරක්. ඔබ මිලදී ගන්න ගෘහ භාණ්ඩේ මිනුම් නිවරදිව ලබා ගැනීම වැදගත්. ඔබ ගෘහ භාණ්ඩයක් මිලදී ගන්නට ප්‍රථම ඔබේ නිවසේ ඔබේ පිහිටවන තැන නිශ්චය කරගත යුතුයි. ඉන්පසු ඒ තැබීමෙන් එයාවට අනෙකුත් ගෘහ භාණ්ඩ වලට බාධාවක් නැති බව තහවුරු කරගන්න ඕනේ. එසේම වඩා වැදගත් දෙවන්නේ අදාළ ලී බඩුව ඔබට නිවස තුළට දොරෙන් ඇතුළු කරගත හැකි වීමයි. ඒ නිසා මේ සියලු කාරණා වලට මිනුම් නිරුද්ධිව ලබා ගැනීම වැදගත් වනු ඇති. ඒ නිසාම ඔබේ නිවසේ ඇති ඉඩ කඩ ප්‍රමාණයත් ඔබේ දොර උළුවස් වල මිලදී ගන්නට යන ලී බඩුවේ මිනුම් නිවරදිව ගැලපෙනවද බලන්න. හැඩ වැඩ සහ ඉඩ කඩ. ලී බඩුවේ ප්‍රයෝජනය වගේම එහි හැඩය ගැනත් හිතන්න ඕනේ. ඔබේ නිවසේ ලී බඩු සියල්ල පහේ පැරණි තාලයට යොදා ගන්න නැත්නම් අලුතෙන් ලී බඩු මිලදී ගන්න විටත් එම කාරණේ පිළිබඳ සැලකිලිමත් වන්න. එසේම වඩා නූතන ලී බඩු අතරේ තබන එක් පුරාතනයකට අයිති පන්නේ ලී බඩුවක් කැපී පෙනෙන වෙනසත් හඳුනා ගන්න. ඒ වගේම මේ අනාගතයට ගැලපෙනවද කියලා දෙවරක් හිතන්න. ඔබේ පුතා විවාහ වී ඔබේ නිවසට එනවා නම් සෝෆාවක් මිලදී ගැනීමේදී නිවසින් තිදෙනාගෙන පමණක් නොව ලේලිය ගැනත් සිතන්න. මේසයක් උඩ ගොඩ ගසා ඇති පොත් තබන්නට අගෝස්තුවේ පොත් රාක්කයක් මිලදී ගන්නවා නම් සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ නිවසට එකතු වෙන පොත්වලට ඉඩ ඇති වෙන ලෙස රාක්කය මිලදී ගන්න. ඊළඟට ලී බඩුව ගැන මේ සියලු කාරණා සපුරා ලී බඩුව මිලදී ගන්නට යන ඔබ එම ලී බඩුව තෝරාගැනීමේදී වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ මිලදී ගන්න ලී බඩුව ගැන ඔබ බොහෝසේ සැලකිලිමත් විය යුත්තේ බොහෝ කෝට වෙළඳුන් ලී බඩු ජාවාරමේ නියැලෙන නිසායි. ඒ නිසා වගකීමක් ඇති තැනකින් ලී බඩුව මිලදී ගන්න. පළමුවෙන්ම ඒ වෙනුවෙන් භාවිතා කර ඇති ලී රස සම්බන්ධයෙන්. ඒ වගේම ඒ ශක්තිමත් බව සම්බන්ධයෙන්. එසේමම ලී බඩුවේ නිමාව සම්බන්ධයෙන් එසේම ඊට නොයෙක් වූ සතුන්ගෙන් එල්ලවිය හැකි උදුරු වලට අදාළ ආරක්ෂණයේ ප්‍රතිකර්ම සිදු කර ඇති ද යන කාරණය මෙන්ම පෙනුම කෙනත් ඔබ සිටිය යුතුයි.